චෝච අපකි චෝචය කියලා කියන්නේ අල්ප කුත්ති බව. ඒ කියන්නේ වැඩ අඩු බව. දැන් අපි නිර්වාණ මාර්ගයේ යනකොට වැඩ අඩු කෙනෙක් බවට පත් වෙන්න බුදුදහම අපට අවධාරණය කරනවා කාණීයත් සූත්‍රයේ. මොකද රටේම තියෙන වැඩ අපේ ඔළුවේ දාගෙන අපිට එක අරමුණකට වැඩ කරන්න අමාරු නිසා අල්ප කෘත්‍ය. හැබැයි වැඩ අඩු බව යනු වැඩ නොකර සිටීම නෙමෙයි. ඔබගේ ලෞකික ජීවිතයටත් කියන්නේ ලෝකයේ ජීවිතවලා විදිහට යම් යම් සාර්ථකත්වයන් එක දුක ජීවිතේ යනකොට මේ කියන්නේ අපකිච්ඡෝචය කියන එක ඔබ තුල තියෙනවා. එහෙනම් ගොඩාක් වැඩ පටලවාගෙන ඔක්කොම එකලා හිත යොදවමින් ඉන්නවට වැඩිය තෝරාගත් කිහිපයක් හෝ එකක් හරියට નિවරදිව හොඳින් කරන එක ඉතාම වැදගත්. ඒක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වැඩ ගොඩාක් එකතු කරගත්ත ගොඩාක් වැඩ කළා කියලා මේ ලෝකේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ වැඩ කළ පළිය. එහෙම සාර්ථක වෙනවා නම් කොච්චර ධනවතුන් ඉන්න ඕනේද? කොච්චර සාර්ථකයි ඉන්න ඕනේද? වැඩ ගොඩාක් කළ සහ වැඩ ගොඩාක් තියෙන ඇත්ත නෙමෙයි ඉහළට යන්නේ අරමුණු ජයගන්නේ සාර්ථක වෙන්නේ. කරන වැඩ ටික හරියට අවධානයෙන් හොඳට එක දිගට හැමදාම කිරීම ඇතුළේ. ඒ වගේම ඔබට මට ලෝකෝත්තර අරමුණු ජයගන්නත් ලෞකික අරමුණු ජයගන්නත් කාය විවේකයේ චිත්ත විවේකයේ අවශ්‍යයි. කියන්නේ අපිට කායික විවේකය මානසික විවේකය ලබා ගැනීම කරන වැඩ ටික සාර්ථකව කරන්නට මහා ශක්තියක් බවට පත් වෙනවා. අනිත් එක තමයි ඔබ විහිළු විදිහට නම් ගොඩාක් වැඩ බදාගෙන ඉන්නකොට ඔබේ ආදරණීයයන් මගහැරෙනවානේ. අර වෙලඳ දැන්වීමක් තිබුණා මට මතකයි එක්තරා යුගයක චූටි දුවක් කියනවා තාත්තේ මේ වගේ කාමරයක් ඔය සැලසුමට නම් ඇතුළත් කරන්න එපා කියලා. සැලසුම් නිර්මාණය කරන ශිල්පී තාත්තා. එයි මගේ දුවේ කියලා අහනවා. ඒ දුවගේ තාත්තා දුවත් එක්ක කතා නොකර ඉදී කියනවා. ඒ කියන්නේ ඒ දුව එක කතා කරන්නේ නැතුව තාත්තාගේ කාමරේට වෙලා වැඩ කරනවා. ආදරණීය දුව මගේ එක පුතෙක් දවසක් ගිහිල්ලා අහනවා තාත්තට දවසට කීයක් හම් වෙනවා කියලා. සල්ලි මට රුපියල් 3000ක් හම් වෙනවා පුතේ දවසකට කියලා. තාත්තගේ වටිනාකම දවසට රුපියල් 3000ක් නේද පුතා? ඔව් පුතේ කියලා කියනවා. තාත්තට පුළුවන් ද මට හැමදාම රුපියල් 500 ගානේ දවස් 6ක් දෙන්න කියලා අහනවා. පුළුවන් පුතේ, ඇයි මොකටද පුතා සල්ලි එකතු කරන්නේ කියලා. නෑ තාත්තේ, මං 500 ගානේ දවස් 6ක් තාත්තගෙන් ඉල්ලලා සල්ලි එකතු කරලා රුපියල් 3000ක් එකතු කරගෙන තාත්තට දීලා තාත්තව දවසක් ගෙදර තියාගන්න කියලා. දැන් කොච්චර සංවේදීද? ඒ කියන්නේ ආර්ය බහුලයි වැඩ 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 කියලා දුවන තාත්තලා හිතන්නේ ආදරණීයයන් මගේ එක කෙටි කතාවක ඉන්නවා ගොඩාක් පොත් කියවන මහත්තයෙක්. නෝනට හොඳටම කේන්ති ගිහිල්ලා දවසක් අහනවා ඔයා බැන්නේ පොත්ද මාවද කියලා. පොත් කියවන එක හොඳ එකක්. ඒ ගෙදර ඉන්න සමීපතමයා ඈත් කරලා නරක ඇබ්බැහියක් විදිහට පොත් කියවීමත් තමන්ගේ නරකට හේතුවක් වෙනවා. ඉදිරියට පැවැත්වෙන
එහෙනම් අපි වැඩ අඩු බව වැඩ ගොඩාක් ගොඩ ගහගන්නේ නැති බව කරන වැඩ ටික සාර්ථකව කරගන්නට අපි ආදරණීයයන් එක්ක සහයෝගයෙන් සුහද සමීපව ඉන්නත් උපකාරයක් වෙනවා. එතකොට මාර්ගඵල වෙත යන අපේ බෞද්ධ පින්වතුන් සිවණක් පිරිස හාමුදුරු කෙනෙක් විදිහට මම රටේ ලෝකේ හැමදේම පටලවා ගත්තොත් මට භාවනා කරන්න, ධර්මය අහන්න, දහම් පොතපත කියවන්න, නිවැරදි උපදේශයක් කාට හරි දෙන්න, මගේ ආධ්‍යාත්මය ගැන, මගේ හාමුදුරුකම ගැන සතුටු වෙන්න මට අවස්ථාවක් නැහැ. ඇයි? ඕන එකයි, එපා එකයි, හැම එකම මං වටේම පටලවා ගත්තා. ඒ හින්දා වැඩ සමබර කරගන්න අපි කරන ටික පාලනය කරගන්න අපේ කාය විවේකයේ චිත්ත විවේකයේ තියාගෙන අපි මේ ගුණ වර්ධනය කරගන්න එක ඉතාම වටිනවා. අරමුණු ජය ගැනීම වෙනුවෙන් ඔබට තෙරුවන් සරණයි.